සොකා යුඩුක්්චනලගෙන් ගෙනේන තවත් අලුත් වඩුවහකට ඔයයා අයිබුවන් කෙන පිළිගන්න. ඔය තාමත් අපේ යුඩුක්්චන්ල්ලකට අලුත් කෙනෙක් නම්. ඔයාට පුළුවන් පල් හැතින සබස්ක්‍රයිබ බඩ් ලික් කල්ලා අපිත් එකකොතු වෙන්න තම උත්සාහෙන්න්න කැපීම තමාගේ ජීවිතය ජගෙනමට උත්සාහරන ඔබට මේ විඩියුවෙන් ගතහැකිදේ බොමයි ඉන් අද අපි කතා කරන්න ඇන්න ඉතම දදුෂ්කර ගමනක හෙදෙමින් අවසානේ තමන්ගේ ඉල්ලක්කේ සාර්ථ කරගත් කවුරුත් නමකව් සැන හඳුන සිද්ධල ප්‍රතමහත්තයාගැන. වයසවරුදු නමයක් වැැනිි කුඩා කාලේදීම ඔගේ මෑණියන් මරණයට පත්වනවා. ඉට පසුව ඔහුගේ පියා විසින් වැඩි මහල් අයිියලා තුන්දෙනසාහ අක්කා සහ ඔහුව හදා වඩා ගන්නේ වෙනක් කසාදයක් ගෙනනවත් හිස්තන්නේ නැතුව. ගල් විද්‍යාලෝක සහ මාතර රාවුලේ හු අධ්‍යාපන හදැරුවත්. ඔහුගේ සහෝදර සහෝදරයන් එම කුඩා අවදයේම ඉංගලන්තෙර ඇවීමට පියා කටයුතු කරනවා. නමුත් පෞුලේ බාලයා වූ මොහුව ඉංගලන්තෙර නොයවන්නේ ඔහුගේ කේන්දරයට අනුව පියාගේ උරුම ආයුරයද දැනුම ලබාතිමන සුදුස්සා මොහු වන නිසා. නමුත් වෙදගමට වඩා ඔහුට අත්‍යවශ්‍ය වයේ රැකියාවක් කරන්නයි. කුඩා කාලේ සිටම වෙනස් අදහස්දරූ මහු අනෙක් සහෝදරයන්ටත් කාලින් රැකියාවක් කළියුතුතියිස්තීරය කරනවා ැන්කිහිපේකම රැකා කරන මුහු. මුලින්ම එමයි හේම චත්‍ර සමාගම ලිපිකාරයෙක ලෙසද. ඊටත් පසු CDB එකේ ගිනුම් ලිපිකරයකු ලෙසද. ඊඩත් පසු විද්‍යෝධ විශවවිද්‍යාලය ගිනුම් ලිපිකරවය ලෙසද පසුව MMD ගුණසේන අයතනේ සේල් ස්රෙප් කෙනෙක් විදිහටද කලක් සිරිමෝ මැතිනියළඟත් සේවය කරනවා. කිසිදු රැකියාවක් තමාට ගැලපෙන්ඩි නැතියැයි සිතව මුහු සියහල නවත්වා මිලිස් වගා කලා ගල්ල යාලි හැදවා නොෙක් නොෙක් දවල්රා. ඉතිං කාලය පසුවත්න ඒවන විට ඔත්පලව සිටි තම පියා හමුුවීමට යන මුහු. තම පියානන්ට එදදාස් නමසේ විස්ස වසරවල ඉන්දිියාවේ මදුරාසියේ හනුනාගත් යෝගිවරුන් හරා එතුමට ලැබුණු. වටිනාම තෑගව සිද්ල් ලෙව වට්ටෝරුව හු ලබාදන මෙෙන් ඉල්ලාසිටනවා මන්ගේ පුතාම බිහිත්වට්ටෝරුවෙන් රට හොඳ දෙයක් කරයි බලාපොත්වෙන් එම රහස් බෙත්වට්ටෝරුව පියාන් විසි හොට ලබාදනවා. පියන ලබාදුන් බෙත්වටෝරුවද ගේ නන්ද මාගගේ ඉල්ලාග ෘපියල් දිාස් පන්සික මුදරගෙන. ්‍රත්මලානෙ අඩි ධහේදාහය කාම්මරයක. තමන්ම බෙත් හොයාගන්න බෙහෙත් නිෂ්පාදනය කරගෙන, නිස්්පාධනය කරල්ලද බෙත් බෝතල වලට දමාගෙන ඒනු බෝතල් වලට දමාගත් බෙහෙත් පෙට්ටි වලට ඇසරුම් කරගෙන එක පෙට්ටියක් හිසින්ද. අනිත් පෙට්ටිය අතට දරගෙන. ගමක් ගමක්ගානෙ කඩයක් කඩයක් ගානෙ ගොස් එතුමා වින් බෙත්වකරනවා. ඒවන විටත් වෙළඳ පොලේ ඉහල තනක් තිබුණු, බාම්වර්ග වන. ගුරුතයිල්න්් වික්ස් ටයිගර් බාම් වගේ ඉන්දිියනු බාම්වර්ග ඔහට ොකු තර්ජනයක් වනා. ඉතිං ඔහු මුලින්ම කරේ ඔහු නිෂ්පාදන කරන්නද බාම්වර්ග කඩවලට නිකන්දීලා! මුදලාලි පාවිච්චි කල බලන්න! බලල හොඳයිනම් විතරක් විුණන්න ගන්න කියලා මුලින් එපාගේපු අය පසෙ අත්පුඩි ගාලා බඩු ඉල්ලන්නගත්තා යැයි ඔහු පවසනවා. එවකට පැවැති තත්වය හමුවේ ඕහකගේ නිෂ්පාදන ප්‍රචාරණය කිරීම සඳහා. ඕහු සිදුකර තවත් උපක්‍රම කිහිපයක් මෙසේ ඔහු පැවසවා. සිරීපාදයන අයට නිකම් වතුරු ගරක්වත් හබේනේ නැහැ. කකුල් වල සිද්ධ ලේප ගාන්න මම වෙනම කණඩායමක් හැදවා. මිනිස්සු මට පින් දුන්නා. පස්සෙ සිරීපාදය ඔබට හමුවූ වෙද මහතා මතකද, දැන්නෙම නිෂ්පාදනය රටේ හැමතැනම කියලා රේඩියෝේ දැන්ුවම් දැන්ම. මට වැයවුුණේ රුපියල් දෙකයි පනායි. ඒකෙන් පස්සේ මක නිෂ්පාදන හිතුවටත් වඩා මිනිස්ු අතරට ගිය. ඉතින් මෙලෙස පැවසූ සිද්ධාලේප වෙදමහතා තමගේ ජීවිතේ, කටුක අධ්‍යැකීමක් මෙලෙසව විස්තර කර. දවසම් මම් भේත්තුකුරලා එද්දී මට යන්න එන්න දනක් නැහැ. मොකද කිව්ොත් බෝඩිමට ෙවනමට සල්ලිති පුුණෙන හැ. ඉතින් මම් පේමंट එක නිදාගත්තා. මාनසිරමට නිंद කියया පාந்தර කौදයක් कोෝ උඹ කියලා පොලිසියම් පයිංගහනකොට ම වැහැර වුණා. මම හිංසක වෙලந்துකාලාහම කියලලා මවු පොලිසියට හේතු කියන්නත් වුණ. ඉතින් ජීවිතේ මෙතරම් කටුका අදකීම් හැලහැපී ැද හ අදවනවිට රටවල් හතලියකට අපේ ආයුරයද නිෂ්පාදනයවනවා ஜර්මිය, ස්লোෝවකාව, චෙ, रिपब්ලික්, ස්පායේ ආයුරවද ඉස්පා ගණනාවකට තියෙනවා එහි හැමෝඩයක්ම කරන්නේ අපේ රටේ දේශය වෛ්‍යවරු ාවිතා කරන්න අපේ දේශීය බෙහෙත් අऔෂද ඒ වගේම ශ්‍රී ලංකා වෙහි අයුරද ස්පා ගණවදම හොට තියවා. ඉතින් ඔබත් ඔබගේ ඉලාත්කෙයට ගමන් කරන්න පස බටවන්න පා කුමන බාධක පැමිණියන්ත් ඒ විඩුකොටගරන්න උත්සාහ කරන්න මෙවැ විීඩියෝ ඔබට පෙටුහාලක් වේ කියලා සොක අපි විශ්වාස කරනවා ඉතිං අද දීඩියෝ ගැනවට මුකද හිතුුණේ පහලින්කමෙන් කරන්න ඔය තාමත් අපේ ඊඩිපචන් එක සබස්කයිප් කළ නැත්ත වාට පුළුවන් පල් හැතියන කතු පාට සබස්ක්‍රයිබ් බර්ණ ලික් කරලා නොටිෆිකේෂන් එක ඕල් කරලා තියාගන්න විඩික කාටය වැදගත්තුමාගේෙන හිතනවනවාට පුළුවන් මේ විඩියෝක ෂයා කරන්න ඉතින් තවත් අලු තීඩියකින් හමුුවමු.